හතයෝග සූර්ය නමස්කාර ක්‍රමයක් තමයි දිගටම කියාගෙන ආවේ එක එක ආසන කීපයක් ආසන හයක් වෙනකන් කියලා දුන්නා මේ වෙනකොට මේ හත්වෙනි ආසනය මේ ආසනයත් ගොඩාක් ලස්සන ආසනයක් මේකට කියන්නේ බුජංග ආසන එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් වගේම අපි හුඟක් අඳුරන හුඟක් දන්න ආසනයක් තමයි කෝබ්‍රා කෝබ්‍රා පෝස් මේ ආසනය යෝගාලු විතරක් නෙමෙයි ෆ්ලෙක්සිබිලිටි කරන ඕනම පන්තියක ස්ට්‍රෙචින් කරන ඕනම පන්තියක strength කරන ඕනම පන්තියක fitness පන්තිවල ඉඳලා මේ ආසනය ගන්නවා cool down එකට ඒ වගේම warm up එකටත් මේ ආසනය ගන්නවා මේක ලස්සන ආසනයක් cobra pose bhujanga ආසන මේ ආසනය කරන්නේ මෙන්න මේ විදිහටයි බිම දිගා වෙලා අපේ ශරීරයේ ඉස්සරහා කොටස බිමට තියලා බිම දිගා වෙලා mat එකේ අත් දෙක අත්ල දෙක පපුව දෙපැත්තෙන් තියා ගන්න ඕනේ බිමට බිමට තියලා වැලමිටි දෙක හරියටම ඇඟ පැත්තට තද කරගෙන කකුල් දෙක ලං කර ගන්න ඕනේ. දැන් කකුල් දෙක ස්ට්‍රෙච් වෙලානේ පිටිපස්සට තියෙන්නේ. කකුල් දෙක ලං කරගෙන හොඳට අත් දෙක තද කරන ගමන් පපුව උස්සන්න ඕනේ ඔළුවත් එක්ක. දැන් මෙතන බිගිනර්ස්ලා කරන ලොකු වැරද්දක් තමයි උඩට එනකොට උරස් දෙක මෙහෙම උඩට ගේනවා තද කරගන්නවා කන් දෙක ගාවට තද කරගන්නවා. දැන් ඒක වැරදි. මේ ආසනය කරනකොට බිගිනර්ස්ලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි thoracic spine එක. ඒ කියන්නේ කොඳු ඇට පෙළේ උඩ ප්‍රදේශය. එහෙම නැත්නම් අපි මේ rib cage එකත් එක්ක තියෙන පිටිපස්සට එන ඒ කොටස flexibility එක නැතිකම. ඒක හැමෝටම එහෙම තමයි. ඉතින් මුලදී පටන් ගන්නකොට flexibility අඩුයි. ඒ එතන flexibility එක අඩු නිසා උරස් ප්‍රදේශයේ උස්සගෙන මෙහෙම තද කරගෙන උරස් දෙක කන් දෙක ගාවට උස්සගෙන උඩට එනවා. ඒක වැරදි. ඒක කරන්න ඕනේ ප්‍රැක්ටිස් එකෙන්ම අත් දෙක තද කරන ගමන් පුළුවන්තරම් මේ උරස් ප්‍රදේශය හොඳට රවුමට ඇදලා පල්ලෙහාට තද කරගෙන මෙහෙම බෙල්ල හොඳට දික් කරගෙන උඩට එන්න ඕනේ. මේ දැන් මම කරනවා වගේ ඒ මෙහෙම කරනකොට තමයි ටිකක් කල් යනකොට ඒ එතන වේදනාවක් එනවා නම් ඒ මාංශ පේශි රිදෙනවා නම් ඒ රිදීම නැති වෙලා ඒ මාංශ පේශි වලට මසල් මෙමරි එකක් එනවා. හරි මේක තමයි ආසනය කරන විදිහ කියන එක. හැබැයි ඕක දිගටම වැරදියට කරොත් උරස් දෙක උස්සලා මේ කන් දෙක ගාවට ගෙන්නගෙනම මෙහෙම උඩට ආවොත් එහෙම වෙන්නේ දිගටම ඒ වැරද්ද කරගෙන යනවා. ඒ නිසා හැමතිස්සෙම අපි යෝග ආසනයක් කරනකොට හරි දේ හරි ටෙක්නික් එක දැනගෙන කරන්න. එතකොට දැන් අපි ගොඩක් දේවල් කතා කරා මේ ආසනේ උරස් දෙක ඇරෙන්න ඕනේ, උරස් දෙක පාත් වෙන්න ඕනේ, අත් දෙක තද වෙන්න ඕනේ, බෙල්ල දික් වෙන්න ඕනේ, උඩට ඇදෙන්න ඕනේ, පපු ප්‍රදේශය සහ ඒ වගේම උදර ප්‍රදේශයේ මාංශ පේශි ඇදෙන්න ඕනේ. මෙන්න මේ උදර ප්‍රදේශයේ මේ තියෙනවා රෙක්ටස් ඇබ්ඩොමිනස් කියන මසල් ගෲප් එක. මේ මසල් ගෲප් එක මෙහෙම හොඳට ඇරෙන්නවයි කියලා ඕගලන්ට තේරෙන්න ඕනේ. ඇත්තටම මේ ආසනය කොන්ද නැමෙන ආසනයක් වුණාට මේකට ફોකස් එක දෙන්න ඕනේ කොන්දට නෙමෙයි. මේකට ફોකස් එක දෙන්න ඕනේ ඉස්සරහ ප්‍රදේශයට. ඒ කියන්නේ පපුව බෙල්ල ඒ වගේම උදරය මෙන්න මේ කෑලි තුනට හොඳට ફોකස් එක දීලා ඒ ටික ස්ට්‍රෙච් කරගත්තොත් නිකම්ම බෑක් බෙන්ඩ් එකට එන්න පුළුවන්. ඒ වගේම තව වැරද්දක් තමයි කකුල් දෙක ඈඩ් කරගන්නවා. මේ වගේ එහෙම කරන්න එපා. මේ පෝස් එකේදී කකුල් දෙක එකතු කරලා එක ළඟ තියලා කකුල් දෙක පොළොවට තද කරන ගමන් තමයි ඉස්සෙන්න ඕනේ. ආයෙත් මං කියනවා ගුරුකුල කීපයක් තියෙනවා යෝගවල. එක එක ගුරුකුලවල එක එක විදිහට කකුල් දෙක තියාගන්න උගන්වනවා. සමහර ගුරුකුලවල උගන්වනවා ඇඟිලි 10 පොළොවට තද වෙන. සමහර මේ මම උගන්වන ගුරුකුලේ නම් flip your toes කියලා කියනවා. කියන්නේ we have to flip the toes out and press the toes down. එන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි මම දෙන්නේ පන්තිවල. පොළවට තද කරන්නේ නැතුව ඇඟිලි flip out කරගෙන තමයි ඒ ආසනය කරන්නේ. එතකොට කකුල් දෙක ලං කරගෙන අත් දෙක පපුව දෙපැත්තෙන් තද කරගෙන පොළවට අපි ගොඩක්ම ફોකස් එක දෙන්නේ ඉස්සරහ පැත්තේ ප්‍රදේශයට අපේ ශරීරයේ. එතකොට නිකම්ම බෑක් බෙන්ඩ් එක සිද්ධ වෙනවා. ඒ වගේම ලස්සනට මේ උරස් දෙක උඩට ගන්න නැතුව උරස් දෙක පාතට තියාගෙන උරස් දෙක ඕපන් කරගෙන ඇඟ හොඳට ප්‍රෙස් කරගෙන උඩට එන්න ඕනේ. තව වැරද්දක් කරනවා බිගිනර්ස්ලා. ඒ තමයි කෝබ්‍රා පෝස් එකේදී මේ හිප් එක උස්ස ගන්න.
හිප් එක කියන්නේ මේ බඳ ප්‍රදේශයේ උස්සන්නේ නැහැ. බඳ ප්‍රදේශය එහෙම නැත්නම් අපේ පියුබික් ඒරියා එක, ට්‍රයැන්ගල් ඒරියා එක පොළවට තද වෙන්න ඕනේ. එතකොට තමයි මේ කොන්දේ නම්‍යශීලීත්වය හැදෙන්නේ. ඒක ප්‍රැක්ටිස් එකෙන් එනවා. මුලදී නික් ඔක්කොම ඉස්සෙයි මෙහෙම තද කරනකොට මුළු ඇඟම ඉස්සන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලෙක්සිබිලිටි අඩු නිසා. හැබැයි මේක ප්‍රැක්ටිස් කරනකොට ඔගලන්ටම තේරෙනවා මෙන්න මේ නාභියේ ඉඳලා උඩ ප්‍රදේශයේ විතරයි පොළවෙන් උස්සන්නේ. නාභියේ ඉඳලා පහළ කොටස තනිකරම පොළවට තද කරගෙන තියෙනවා. එතකොට මෙතන බන්දාස් කීපයක් තියෙනවා. හස්ත බන්ද අනිවාර්යයෙන්ම තියෙනවනේ මොකද අද්දක තද කරන හින්දා. පාද බන්ද තියෙනවනේ අනිවාර්යයෙන්ම අර මම කිව්වා වගේ tops of your feet have to be ground down so foot lock should be there. එතකොට පාද බන්ද තියෙනෝනේ. ඒ වගේම උද්‍යාන බන්ද තියෙන්නත් ඕනේ. උදර ප්‍රදේශයේ තියෙන බන්දයක තියෙනෝනේ. ඒ වගේම දෘෂ්ටි තියෙන්නේ ඌර්ධ්ව දෘෂ්ටි. අපි මුලක් වෙලාවට භුජංගාසනේ උඩ බලන ඌර්ධ්ව දෘෂ්ටි විදිහට අපි ඒක කියනවා. ඉතින් මේ ආසනයේ අනහත චක්‍රායක ඕපන් වෙනවා. ඒ කියන්නේ heart චක්‍රායක තමයි stimulate වෙන්නේ. ලස්සන ආසනයක්. සූර්ය නමස්කාරයේ එන හත්වෙනි ආසනය. ඊට පස්සේ සූර්ය නමස්කාරයේ අපි කියලා දුන්න අර පළවෙනි ආසන ටික ආයෙ repeat වෙනවා. on the reverse order. ඒ කියන්නේ භුජංගාසනෙන් පස්සේ අපි ආයි අධෝමුඛ ස්වානාසනයට එනවා. ඊගාවට අපි උත්තනාසනයට එනවා. ඊගාවට අපි ඌර්ධ්ව හස්තාසනයට එනවා. ඊගාවට අපි ප්‍රණමාසනයට එනවා. එතනින් සූර්ය නමස්කාරය ඉවරයි. මෙන්න මේ ආසන ටික තමයි සූර්ය නමස්කාරයේ තියෙන්නේ.